At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේක අභියෝගයක් කියලා. ඉතින් මේක තවත් පක්ෂයක් පමණයි. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වෙලා තවත් පක්ෂයකට යෑමේ අවශ්‍යතාවයක් නැහැ. ඒකට හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා තමයි මේ රටේ රාජ්‍ය නායකයා. එහෙම නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුද්ගලෙක්ට තවත් ජනප්‍රිය කියන පුද්ගලයෙක් එක්ක අලුත් පක්ෂයක් හදලා ලබා ගන්න තියෙන ජයග්‍රහණ මොනවද? ඒත් එක්කම මේ පක්ෂය මං හිතන්නේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා පක්ෂයේ පුංචිම කෙනාට උඩට යන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම පක්ෂයේ ඕන කෙනෙක්ට අදහස් දක්වන්න පුළුවන්කම තියලා තිබුණා. ඉතින් මම ඉතාමත් කනගාටු වෙනවා මේ ටික නෙකිරීමම තමයි අද ඔය කියන කණ්ඩායමට වෙච්ච ප්‍රශ්නේ. මොකද අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටිය ප්‍රධානියා විදිහට සභාපතිවරයා විදිහට එතුමාට යන්න පුළුවන් ඉහළම තැනට ගියා එතුමා. ඒ ගියාට පස්සේ අද ඊළඟ පරපුරට ඊළඟ පෙළට එන්න නොදීමක් තමයි අපි අපේ පක්ෂය තුල දැක්කේ. ඉතින් මං හිතන්නේ එවැනි කණ්ඩායමක් තවත් පක්ෂයක් හදන එක ගැන මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳ අවබෝධයෙන් ඉන්නවා. ඒ වගේ ඔය කියන කාරණා ටික කඩපු පුද්ගලයා ඔය කියන කාරණා ටික රැක්කේ නැති පුද්ගලයා ඒ පක්ෂේ පළවෙනි සමාජික කාඩ්පත ලබා ගැනීමත් මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හොඳ පණිවිඩයක්. මේ අතර අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකදී අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙලෙස අදහස් පළ කළා. මේ පක්ෂය මේ තරමට තල්ලු කරපු මේ පක්ෂයට ඒකාධිපතිවාදී හඳුන්වා දුන්න එක්තරා මහත්තයෙක් කියනවා අලුත් පක්ෂයක් හදලා ඒ පක්ෂෙට හිටපු ජනාධිපතිතුමාව බලෙන් හරි අරන් යනවා. අපේ ගේමනක් තියෙනවා කටබරු කිව්වත් දිවබරු කියන්නේ නැහැ කියලා. මොකද මේ බලෙන් අරන් යන්න හදන්නේ? මොකද්ද කොන්ත්‍රාත් එක? කාටද වාසිය? මේ පක්ෂෙ මොනව කරලා හරි දෙබෑ කරොත් කවුද ඒක ප්‍රයෝජනය ගන්නෙ? එක්සත් ජාතික පක්ෂය. ඒකට මොකද්ද මේ කොන්ත්‍රාත් එක? ඇයි බලෙන් අරන් යන්නේ? ඒක නම් කියන්නේ කටබරු කිව්වත් දිවබරු කියන්නේ නැහැ. මේවා කියවෙනවා. මේ වෙන්න යන මහා විනාශය ගමේ මිනිහ දැනුවත් කරන්න ඕනේ. අපේ සහෝදරයා දැනුවත් කරන්න ඕනේ.